පළමුවන දේව ප්‍රකාශනය රාජාවලිය පළමු පොතෙන් උපුටාගත් පාඨයකි. එවිට ආහබ් මුළු ඊශ්‍රායෙල් ජනයා අතරට පණුට යවා දිවසිවරුන් කර්මෙල් කන්වට රැස් කර විය. එවිට එලියා මුළු සෙනග ළඟට අවුත් කතාකොට තීරණයක් නොගෙන දෙගිඩියාවෙන් ඔබ කොපමණ කල් සිටින්නහුද? සමිධානන් වහන්සේ දෙවියන් වහන්සේ නම් උන් වහන්සේ අනුව යන්න. බාල් දේවතාවා දෙවියන් වහන්සේ නම් ඔහු අනුව යන්නැයි කීවේය. එහෙත් සෙනක ඔහුට කිසි උත්තරයක් දුන්නේ නැත. එවිට එලියා සෙනගට කතා කොට සමිධානන් වහන්සේගේ දිවසිවරයකුව ඉතිරිව සිටින්නේ මම පමණකි. එහෙත් බාල් දේවතාවාගේ දිවසිවරු 450 දෙනෙක් සිටිති. එබැවින් අපට ගොනුන් දෙදෙනෙකු දෙත්වා. ඔවුහු එක ගොනෙකු තෝරාගෙන කෑලිවලට කපා දරපිට තබා යටින් ගිනි නොතබත්වා. මමත් අනික් ගොනා පිළියලකොට දරපිට තබා යටින් ගිනි නොතබන්නෙමි. ඔබ හැම ඔබේ දෙවියන්ගේ නාමය කියා යාඥා කරන්න. මමත් සමිධානන් වහන්සේගේ නාමය කියා යාඥා කරන්නෙමි. එවිට ගිනි එවීමෙන් උත්තර දෙන දෙවියන් වහන්සේම සැබෑ දෙවියන් වහන්සේ වනසේක්වායි කීවේය. මුළු සෙනග උත්තර දෙමින් ඒ කීම යහපතැයි කීවෝය. එලියා බාල් දේවතාවාගේ දිවසිවරුන්ට කතාකොට ඔබ හැම බොහෝ දෙනෙකු හෙයින් පළමුකොට ගොනෙකු තෝරාගෙන පිළියල කර ඔබේ දෙවියන්ගේ නාමය කියා යාඥා කරන්න. එහෙත් යටින් ගිනි නොතබන්නැයි කීවේය. ඔහු තමන්ට ලැබුණු ගොන අරගෙන පිළියලකොට උදය පටන් ඉරමුදුන් වේලාව දක්වා බාල් දේවතාවාගේ නාමයෙන් යාඥා කරමින් අහෝ බාල් දේවතාවෙනි කියා කෑගසමින් සාදා තිබුණු පූජාසනය වටේට නටනටා ඇවිත්තෝය. එහෙත් කිසි හඬක්වත් උත්තර දුන් කිසිවෙක්වත් නොවූහ. ඉරමුදුන් වේලාවේ එලියා ඔවුන්ට කවටකම් කරමින් ශබ්ද නගා මරගසන්න. මන්ද ඔහු දෙවියකි. ඔහු කල්පනා කරමින් හෝ බැහැරගොසින් හෝ ගමනක් යමින් හෝ ඇත. සමහර විට ඔහු නිදාගෙන සිටේ. ඒ නිසා පුබුදුවන්න ඌමනායයි කීවේය. ඔවුහු මහත් හඬින් මොරගසා තමන්ගේ සිරිත අනුව ලේ ඇඟේ ගලා යනතුරු පිහිවලිනුත් හෙල්ලවලිනුත් තමන්ගේ ශරීර කපාගත්හ. මද්දහන පසු වී සවසයාගේ ඔප්පු කරන වේලාව දක්වා ඔවුහු ඔල්මාතයෙන් දොඩවමින් බෙරිහන් දුන්හ. එහෙත් කිසි හඬක්වත් උත්තර දුන් කිසිවෙක්වත් සැලකූ කෙනෙක්වත් නොවූහ. එවිට එලියා මාළඟට එන්නැයි සෙනගට කීය. මුළු සෙනග ඔහු ළඟට ආවෝය. ඔහු වනාහි කඩා දමා තිබූ සමිධානන් වහන්සේගේ පූජාසනය යලිසාදා නුබේ නාමය ඊශ්‍රායෙල් වන්නේය යන සමිධානන් වහන්සේගේ පණිවුඩය ලැබූ ජාකොබ්ගේ පුත්‍රයන්ගේ ගෝත්‍රවල ගණන ලෙස ගල් 12ක් රැගෙන උන් වහන්සේගේ නාමයෙන් පූජාසනයක් ගොඩනැගීය. ඉන් පසු ඒ පූජාසනය වටේට වතුර ලීටර් 14ක් පමණ අල්ලන තරම් වූ අගලක් කපා දර පිළිවෙලින් තබා ගොනා කැබලිකොට කපා දරපිට තැබීය. තවද වතුර සැලි 4ක් පුරවා දවනයාක පූජාව පිටත් දරපිටත් වත් කරන්නැයි ඔහු කීවේය. දෙවන වරත් එසේම කරන්නැයි ඔහු කී විට ඔහු දෙවන වරත් එසේ කළෝය. තුන්වන වරත් එසේම කරන්නැයි ඔහු කී විට ඔහු තුන්වන වරත් එසේ කළෝය. වතුර පූජාසනයේ වඩේට ගලා ගොස් අගලද වතුරෙන් පිරුණේය. සවස යාගේ ඔප්පු කරන වේලාවේ දිවසිවර එලියා ලං වී කතාකොට ආබ්‍රහම්ගේද ඊසාක්ගේද ඊශ්‍රායෙල්ගේද දෙවි සමිධානන් වහන්ස, ඔබ ඊශ්‍රායෙල්හි දෙවියන් වහන්සේ පවත, මා ඔබේ සේවකයා පවත, මා මේ දෙය කළේ ඔබේ වචනය ලෙස බවත අද ඔවුන්ට දැනගන්නට ලැබේවා. සමිධානන් වහන්ස මට උත්තර දුන මැනව, ස්වාමින් වන ඔබ දෙවියන් වහන්සේ බවත් මේ සෙනගගේ සිත් නැවත හරවාගත්තේ ඔබම බවත් මොවුන් දැනගන්න පිණිස මට උත්තර දුන මැනවයි කීය. එවිට
සමිධානන් වහන්සේ වෙතින් ගිනි බැස පූජාවත් දරත් ගලුත් දූලිත් දවා අගලේ වතුරත් වියලවා තැමිය. මුළු සෙනග එය දැක මුනින් තලා වැටි. සමිධානන් වහන්සේම දෙවියන් වහන්සේය. සමිධානන් වහන්සේම දෙවියන් වහන්සේයයි කීපෝය. දේව වචනය මෙසේය. ශුදව් මතයුතුමන් විසින් ලිය ලද සුවිශේෂයෙන් නුපුටාගත් කොටසක්. පස්වෙනි පරිච්ඡේදයේ 17 වගන්තියේ සිට 19 වගන්තිය දක්වා. මම ව්‍යවස්ථාවලිය හා දිවස්සාවලිය අවලංගු කරන පිණිස ආවෙමි නොසිතන්න. මා ඒවා අවලංගු කිරීමට නොව සම්පූර්ණ කිරීමටය. සැබවින්ම මම ඔබට කියමි, අහස හා පොළව පහව ගියත් සියල්ල පරිපූර්ණ වනතුරු ව්‍යවස්ථාවලිය නිස්පිල්ලක්වත් පාපිල්ලක්වත් පහවී නොයන්නේමය. එබැවින් මේ ආඥාවලිය ඉතා සුළු එකක්වත් කඩකරන හා කඩකරන ලෙස මිනිසුන්ට උගන්වන කවරෙකුවද ඔහු ස්වර්ග රාජ්‍යය ඉතා සුළුයයි කියනු ලබන්නේය. එහෙත් ඒවා පිළිපදින ඒවා උගන්වන කවරෙකුවද ඔහු ස්වර්ග රාජ්‍යය උතුම්යයි කියනු ලබන්නේය. සුවිශේෂක වාක්‍යය නම් මෙසේය. ඊයේ දවසේදී අපි අපෝස්තුලවරගේ මංගල්‍යය සමරමින් නැවතත් අපි සුපුරුදු පළමුවෙනි කියවීමට, ඔබට මතකයි රාජාවලියේ කියවීමට පැමිණෙන මොහොත 18 පරිච්ඡේදය. 18 පරිච්ඡේදයේ ඊයේ දවසේදී අපිට ඒ කොටස අහිමි වුණා. එහිදී අපට මතක් කරලා දෙනවා මේ ජෝර්දාන් ගඟ අසල මේ ශාරොප්ති වැන්දඹුවට ඇතිවෙච්ච සංසිද්ධිය. කොහොමද ස්වාමින් වහන්සේ එලියා ලව්වා ඒ ඉන්න පුද්ගලයාගෙන් රොටියක් සහ වතුර ඉල්ලලා ඊට පස්සේ උන්වහන්සේ කියන ඔබ මේ නියඟයේ අවසාන වනතුරු ඔබේ තුලාවේ තෙල් ටිකත් ඔය පිටි ටිකත් නතර වෙන්නේ නැහැ, නැති වෙන්නේ නැහැ. ඊට පස්සේ දරුවා මැරෙනවා. දරුවා මැරුණයින් පස්සේ එලියා දේව වරප්‍රසාදෙන් ඒ දරුවාට නැවත ප්‍රාණය දෙනවා. මේ සියල්ල අහවර වෙලා අද අපි එන 18 පරිච්ඡේදයේ 20 වගන්තිය ඉඳලා එද්දී මා ප්‍රබල දෙයකට මේ දිවැසිවරයා මුල පුරනවා. එහිදී කාර්මෙල් කන්දට රැස් වෙලා මේ එලියා සහ බාල් දෙවි දේවතාවන් අතර ගැටණයක්. මොකද එලියා විතරයි දෙවියන් වහන්සේ විසින් තෝරාගත්තු දිවැසිවරයෙක් හැටියට ඉතුරු වුණේ. අනිත් ඔක්කොම ඉන්නවා බාල් දෙවි දේවතාවන්ට වන්දනා කරන දිවැසිවරු 450ක්. දැන් මේ දෙන්න අතර දෙදෙනා අතර තර්කයක්. සැබෑ දෙවියන් කවුද කියන එක ඔබ අද පළවෙනි කියවීම දිගටම කියලා බලන ලස්සන පණිවිඩයක් ඔබට දෙනවා. අවසානයේදී එලියා කියන ඔබම මේ වස්සෙකුව ගෙනල්ලා පූජා කරලා ගින්දර යටින් දාන්නේ නැතුව ඔබ යාඥා කරන්න ඔබේ දෙවියන්ට. ඒ දෙවියොම ඇවිල්ලා මේ ගිනි පූජාවක් හැටියට මේ වස්සව බාරගත්තොත් මමත් බාරගන්නවා, ඔබේ දෙවියෝ තමයි සැබෑ දෙවියෝ. ඊට පස්සේ මම මගේ කර්තව්‍යයට ඇතුළු වෙනවා. දැන් මුලින්ම මේ 450 දෙනා ඒ විදිහට ලෑස්ති කරලා දැන් මේගොල්ලෝ යාඥා කරනවා මේ පඳුර තියලා මේ පූජාසනේ මත ගිනි දැම්මේ නැහැ. ඒ ගින්දර වෙනුවට යාඥා කළා ඔබේ දෙවියෝ ඇවිත් මේ පුලුස්සන්න කියලා යාඥා කරනවා කරනවා කරනවා. දවස පුරාවටම මේ යාගයේ පිළිගැනීමක් සිදු වුණේ නැහැ. ඊට පස්සේ එලියාගේ වාරය. එලියා මොකද කරන්නේ? ඔහු මේ පඳුර මතට වතුර දානවා. වතුර දාලා දාලා පොඟවලා පොඟවලා අවසානයේදී යාඥා කරනවා, දෙවියනි ඔබ වහන්සේ සැබෑ දෙවියෝ නම් සැබෑ දෙවියෝ බව පෙන්වන්න කියද්දි එය ගිනි වර්ෂාවක් බවට පත් වෙලා මේ පඳුර ඔප්පු කරනු ලබනවා, බහර ගනු ලබනවා. ඊට පස්සේ අවසානයේදී මොකද වෙන්නේ? මේ බාල් දෙවි දේවතාවන්ව විනාශ කරලා සැබෑ දෙවියෝ කවුද කියලා එලියා අද දවසේදී පළවෙනි කීමේ විදිහ අපට පෙන්වලා දෙනවා. දැන් බලන්න මේ විශ්වාසයේ වෙනුවෙන් අභියෝගයක් කරපු එලියා දිවැසිවරයාගේ චරිතය ඉතාමත්ම ප්‍රබල ලෙස අද අපිට පෙන්눔 කරනවා. හෙට දවසේ අනිද්දා දවසේදී අපිට පෙනෙයි කොහොමද මේ එලියා චරිතය ජීවිතයේ පණ බේරගන්නට කාර්මෙල් කන්දේ ඉඳලා හොරෙබ් කන්දර දුව යන ආකාරය. අද නැවතත් සුවිශේෂයේදී අර මා කලින් දවසේ කිව්වා වගේ කන්ද උඩ දේශනාවේ දිගහැරුම. අද දවසේදී ස්වාමින් වහන්සේ කියනවා මම ආවේ මේ නීති රීති දිවසාවලිය නැත්නම් ව්‍යවස්ථාවලිය මේ නීති රීති විනාශ කරන්න නෙමෙයි, අඩු කරන්න නෙමෙයි, මාගේ පැමිණීමත් සමගම හැම නීතියක්ම පරිපූර්ණත්වයටපත් වෙනවා. කොච්චර නීති රීති තිබුණත් වැඩක් නෑ දුවේ පුතේ අම්මේ තාත්තේ. මේ ඒ ආදරයේ නීතිය, ආදරය කියන පුංචි දේ ওই නීතිය ඇතුළට ඇතුළු වුණේ නැත්නම් කිසිම නීතියක්
රදා පවතින්නේ නැහැ. ඒ නිසා අද සමාජය තුල මිනිස්සු වේදනාවෙන් ඉන්නේ නීති රීති ගොඩයි. හැබැයි නීති දමන අයම තමයි නීති කඩන්නන් බවට පත් වෙලා තියෙන. ආදර්ශයෙන් ඔබ උගන්වන්න තාත්තා කෙනෙක් දවසක් හැමදාම වේලාසනින් යනවලු වැඩට. මේ පුතා අනවලු ඇයි තාත්තේ පැය භාගයක් විතර වේලාසනින් යන්නේ ගෙදර ඉඳලා යන්නකෝ. වෙලා වැඩ පටන් ගන්න 8:00ට ඇයි තාත්තා මෙච්චර වේලාසනින් යන්නේ? එදා තමයි තාත්තා කිව්වේ නෑ මම ගිහිල්ලා අහවල් තැන දේවස්ථානේ පූජාවක් තියෙනේ පූජාවට ඉඳලා තමයි මම හැමදාම වැඩට යන්නේ. එතකන් තාත්තා කිව්වේ නෑ මම පූජාවට යනවා කියලා. දැන් බලන්න මේක මේ පුතාගේ හදවත එහෙම් පිටම වෙනස් කළා. දිව්‍ය පූජාව ගැන ලොකු ආදරයක් ඇති වුණා දීයේනේ. තාත්තා වේලාසනින් යන්නේ දෙවියෝ එක්ක සම්බන්ධ වෙන්න. මෙන්න මේ බලන්න නීතිය දෙවියෝ එක්ක ඉද්දි අපේ නීතියත් ලස්සන වෙන නිසා අපි ආඥා කරමු. සමිඳුනි ඔබ වහන්සේ අපට දීලා තියෙන මේ නීති රීති තුල හිර වෙලා දේව ආදරය අන් අයට පෙන්වන්නට බැරුව ඉන්න මොහොතක ඔබ වහන්සේ ඇවිත් ඒ ආදරයේ දැවැන්ත නිර්මාණශීලීත්වය අධ්‍යාත්මික ගුණය මොකද්ද කියලා ඔබ වහන්සේ අපට පෙන්නවා. ඒ නිසා නීති රීති තුලට පමණක් අප ජීවිතේ ගාල් කර නොගෙන අධ්‍යාත්මික ජීවිතේ ආදරයේ නීතිය තව කෙනෙකුට වචනයෙන් විතරක් නෙමෙයි ක්‍රියාවෙන් උත් පෙන්වන්නට පුළුවන් සැබෑ මානවයෙක්ව අද දවසේ මාතුලින් නිර්මාණය කරන්න. අන්න එදාට මේ ලෝකේ ලස්සන වෙයි. අපේ ජීවිතත් කර්කශක වෙලා කැඩිලා පොඩි වෙලා යන මොහොතක අර එලියා දිවසිවරයා සැබෑ අප්‍රතියත ධෛර්යයකින් සැබෑ දෙවියෝ කවුද කියලා පෙන්වන්නට ඉදිරිපත් වුණාක් මෙන් අපිත් සත්‍ය තියෙන මොහොතේ සත්‍ය ඇති හැට ලෝකයට පෙන්වන්නට නිර්භීතව ඉදිරිපත් වෙන චරිතයක් වන්නට දෙවි සමිඳුනි ඔබ වහන්සේ අද දවසේදී මාවත් ප්‍රබල ලෙස ආලේප කර මැනව ස්පර්ශ කළ මැනව ආමෙන් ජේසුස් පිටයි.